ඔබ ස්වාධීන රූ පහණි ප්‍රධාන ප්‍රවෘතිී සමඟින් ප්‍රථමෙන් අවධානය ප්‍රෘතිී සිරස් අලවෙත දවස් හැට හයකට පසු ගොළඹත් ගම්පහත් අඳුරෙන් එලියට දුරස් නොවුනොත් නඩු උපදෙස් මො පිළිබැද්දෝ රටටම ලෙඩ පොලිසියෙන් සෞකයෙන් නැඩි අවවාද. අ ඇතුළෙන් හමු නොවනත් පිටරටින් ගෙන්වන අයට රෝගය වැඩිවේ අදත් කොරෝනා රෝගීන් විසි හතරක්. වසා දෙමුුණු විශ්වවිද්‍යාල පදින් කඩ විවෘත කරන්න ඇමති බංදුුල සූදානමින් දුර්ලබ කලු කොටියෙක් මිනිස් බන්දින් ගලවා ගනිී. හොන්කොන් වලට අතතිබ්බොත් අත අරි එෙමනැහැ ට්‍රම්කෙන් චීනයට අනතුරු ඇගවී. දේශ පවෘති. ඇඳරි නීතිය ලිහිල් කිරීම සමඟ රටපුරා ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා නගරවිත ඇදීෙන ආකාරය දක ගත හැකිව වනා. කොළඹ ගම් පාදිස්ට්‍රික්වල ඇඳරි නීතිය ලිහිල් කරුණේ දින හැටහයකට පසුවයි. අන්තර පලාත් ප්‍රවාහන සේවාද අද ආරම්භ වනා. සංචාර්ක මණ්ඩලි අනුමත හා ලියාපදිංචි කොඹ හෝටල් සහ අවන් හල්ද අද සිට විවෘතයි. මේ බිලිබඳ සොයාබැලීමට නජිත් මාතරගේ ප්‍රමුකා අප නි්පාද කණ්ඩයමක් ටකට ප්‍රදේශේ සංචාරයක නිර්ථbonaना. අදේසන කාලයේ අපි ඔබට වාර්තා කලා වගේ අලුවම පහට ඇදිරි නීති වත් කරුණා ඉනතුරු සමස්ත දිවේනීම ඇදිරි නීතිය බල නොපවත්වන කාලසීමාවගතමයි අපි නේමහොතයත් කත කරන්න හැබයි අදරාත්‍ර දහයි පටන් හිට අලො හරදක්වා ඇදරිනීති කාලසිීම බල පවැත්වනවා අපින්න කොඹ කොටුව දුම්ර්‍රස්ථානය අපි උදසශන වාර්තා කලා වගේ විශාල පිරිසක් රැකිී රක්ෂාසඳහ අපිටත්වෙන්න කොටු උදුම්රස්ථානයට ඇවිල්ලයින්න උදේසනකාේදී බොෝ පිරිසක් රැයි රක්ෂාසඳහා පිටත් වවෙන්න දැන නිස. ගම රම න්න හැයිකදයක් විශේෂ සහර ඔට දකි දර්ශන ි මේ. සමාජ දුරස්ත භහාවේ. මීටරය පරතරේ තියනද කියත් වෙලාවට ප්‍රශ්නයක් ඇතනවා ඒක හොමුණත් මකාවරණ පැලඳීම හැකිනම් අත්තාවරණ පලදිීම මේ සියරු දේවල් යහපත් සෞඛ්‍ය පුරුදු බවපී නවත නැවදත්තවට මතක් කරන විශෂම අපේ රටගත්තහම COොID-19 වෙසනය එතරම් බරපතල විදිහට ව්‍යප්ත වෙලා හැබැයි ලෝකේ අනෙකුත් රටවල් එක ගත්තහම විශේෂම. අපි හොඳ තැනක හිටියත් COොID-19 වෛරසේ ්‍යාපතවීම ඉඩකට වැඩි. ඒම අිවිශෂම නතාවග නිල්ලන් කැමතිේ අපි දන්නව නිවසටයන් බොහෝ දෙනෙක් වෙහෙසමහන්සවෙලා වැඩ කටයුතු කරලා. නිවසට යන් ඉන්න මොහොතක් දුම්ිය අදශනකාල ද විසි නවයක් ක්‍රියත්මක වුණ දැන්වස්කාල දත්තේ දුම්රිය යයාකාරම ක්‍රියත්මක බ තයි කො ොට දුම්මරි ාාවි පතිවන් අපසමකින් සඳහන් කලේ එකසිවෙතත් ආරක්ෂාවට පල්ලමුත් තැනදීලා කටයුතු කරන්න කියලා අප ඔබින් විශේෂ ඉල්ි මක්කරනවා. ජ සහ පෞද් කලික අංශවල රකයාස්සඳහා ගමන්ගන්නා අය වෙනුවෙන් දුම්්‍රිය සහ බස්්‍රත අද ක්‍රාත්ම කෙරුණ. මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණ බස්රත කොළොමදක්වාා දහවනය නොකර අතරනමදි අතරකිරීමට කටයතු කරුණේ කලින් සැලසුම් කළ පාරදදි. ඒයනුව නිට්ටමුව මනිුවන්කොඩ පානදුර අවිස්සාබෙල්ලි අනස්ථාන ගමනාන්ත වනා. ධ පුර සහ පුත් කළම, කොලියාපිටියස් සිට ීගම පරයෙන් කොළොමට එන බස් රත මීගමෙන්න්න අතර කරුණා. දක්ෂණ අධියගේ මාර්ගය සිට පැමණ ස්්‍රතවල ගමනන් තේබුණේ කොට්ட்டාවයි. මෙම සියල බස්වත දාවනය පෙරවර හතරයිතිහයේ සිට, පස්සරු හයදක්වා ක්‍රියාක්මක කරුණා. සෑම මගියකුම මකාවරණ පැළඳීම ඇතුළු ෞඛ්‍යෝපද දෙෙස් පළපැදීම අනිවාරවාද එසේ නොබන අවස්ථාව දගගත හැකි වුණා. ඒගේ ඇතුු පිට පාත්ව ට ැමින බස්වට සඳහා, කොට්ටාව මාකුමර භහවි ප්‍රවාහ මදධ්‍යස්ථානයේද අදසිට විශේෂ ප්‍රවාහන සැස්මක් ප්‍රියාත්මකයි, මාකුමර භහවිද ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ, සෞඛ්‍යයා රක්ෂිතව ජනතාව මෙහෙවීමට කටයුතුය දධති බනා. ඒ අවස්ථාව ඉතාමත් වැදගත් සියඩුම දෙනට ආරක්ෂා කාරීව තම මන්ගේ ප්‍රවාහ කටයුතු සලසාගන්න හිනිසා යම්කිරි සීමකිරීම් තියෙනවා සෞඛ්‍ය ආරක්ෂපස් අනුව ඒ සීමකිරීම් ඇතුේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගේදසාහ අනිකුත් අවශ්‍යා සඳහා පැමිණ මගේින්ට ඒ පහසුකම් සලසාදිල තියනවා. ඕ ඇතම එහෙම ැන් රටේ පවතින ආරක්ෂ මේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ උපදෙස් පිරිපදිමින් ගමන් කර ඕෝනකට පහසුකම් දෙැනට සලසසාදිිල තියවා. ෑම කෙනෙක්ක උන එතනින් චෙක්කල්ලා ඇතුල්ටරගෙන කොදොස්තරමාතර යුදුර මාතුර මාස් දාාදදිකිිල බලා යවන. ඒවාගේම බස්වා බස්ධාවනයක් වැඩි වෙලාදීවිෙන්ට. මේ අතර සියලුම ලංඟම සහ පෞද්ලික බස්්‍රතවල මෙන්ම දුම්්‍රිය බල ආසන ගණනට පමනක් මගේ ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත්කර ක්‍රියාත්ම කරන බව අමාත්‍යය මහින්ද අමර වීරමහතා පවසනවා. කොරුණා වරයයාහමේ පුද්ග දදුරස්ථ භාවය අවදුරටත් පත්වාගනීම අවස්්‍යථාවන වයි මෙ තීරය ගැතිබෙන්නේ. පාසුකම් සයිත දුම්්‍රය නවයක් මෙමනමටත් ගින් වාතිබෙනවා. සුකපබෝගයේ දුම්්‍රිය දෙදක් ලඟදීම යොදන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළලා. අදදිනේද මගින් දහසය දහස් දෙය අසු දෙනෙකු දුම්රියෙන් කොඹට පමිණ ඇති බව දුම්රිය සාමානධීකාරයේ දිිලන්තිපනාාදු මහතා පවසනවා. නියමිත වෙලාවට පෑ භාගට පෙර අදාල දුම්ර්‍ර ස්ථානයට පැමිණිලසයි ඔහු මගින්ගෙන් ඉල්ලාසිරන්නේ. මෙම දුම්රිය හෙදවා ඇතේ. කාර්යාල සේවය සහ පෞද්ගිලිකන් සේ අත්‍යවශ්‍යය රාජකාරි සඳහ පැමිණ අයවුින් සදා පමණි සාමාන්‍ය මකින් සදා දුම්රිය යුත්්ත කර නොමැති අතර. ොළම් බලා ධාවනිවන සියලුවු දුම්රියින් සඳහා. රාජකාරමය අවශ්‍යතාවේ සනාත කිරමින් පසුව එම දුම්රේ එකමන් කිරීම සදවස්ථාව ලබ දෙරල්ල ට යම කිසි අයකුට අදිසි අවශ්‍යතාවය සඳහා රාජකාරි කටයුතු වෙනුවෙන් පැමිණීම සඳහා. තිබෙන පුරප්පාඩු ආසන ප්‍රමාණය පළමුව පැමිණින්නට පළමුෝ සේව කිරීම පදනම් මත ලබා දීමට අදාල දුම්ර ස්ථානවෙතව පදෙස් දේති වෙන. ලංකාපෞද්ලි පස්වතහිමියන්ගේ සංගම සභාපති ගැමුණු විජරත්න මහතා පවසන්නේ පෞද්ගලි පස්වත දවනය ලබන පළමුන්ඩාසිට සාමාන්‍ය පද්ී සිදු කරන ඇති බයි. අපි බලාපොත් වයවා ජූන පලවෙනිදා සිට මේ බස්සේ සාමාන්‍ය පර්දි මේ රටට ලබා දෙන්න. කොන පසා ගම්බන්ට ඇහර මුළු ලංකායම උතුරු ැගැෙනකත් එක ප්‍රදේශවල දැනට සියට හැටකවගේ බස් ප්‍රමාණයක් ධාවනය වවා. ඒක හොඳටම ප්‍රමාණවත් අපේයන මගන්ට. හදිසේ කොවිඩ්වලින් යම් ආසාධිත්‍ය තත්වයට පත්වනොත් බස් අතය ගමන් කරලා එඒයායට අපි වඳමුතුලා ලබා දෙන්න අපි කටයුතු කරනවා. එනිසා අදදින අප සම්බන්ධයෙන් ප්‍රාණ අතාශ ඒේකතු මා ලික ැනදීම කරන්න තකොට. යන මගේවා අප ආරක්ෂා කරන්න වැඩපිලවෙක් යොදනවා. පරට විියෘත කලද දින පාරාප්‍රී දහයි සිට අලුම හතර දක්වා දිවිනට ඇද්‍රනීතිය කියාත්මක වනවා. අද පෙවරු හයදක්වා ගතූ පෑවිසි හතර තුළ ඇද්‍රනීතිය කඩ කළ පුද්ගලයන් එක්දහස් පන්සය හතලස් තුදෙකු සහ වාහන හසියහතලිස් පහ අතරංගුට ගෙන තිබෙනවා. සමස්ත ඇද්‍රනී කාලය තුළ අතරංගොටගත් පුද්ගන සංකාව හට පන්දහස් නසිියතියක්. වාහන දහට දහස් හයිසිියද හතක් පොලිස් භහරයට ගැ තිබෙනවා. පටකොටව සහ අවට වේදිව නාාමිවුම් ලෙස ඒවාලබාදන පිරිස්සවලට, මොක ආවරන මෙන්ම ජගට්තුුවක් හැඳු පදක්ලබදීමට අද කට තු කරා. ස් හ පත් හර ේෂ් ෝජ ොිස්පති දේ බන්ඳ එනො මතාහගේ මොික්ත්වෙන් පටකොටුවව ්‍රාපොලිස් එක්ේ මෙහහිවමනුයි මෙම කාර දු කෙරුණ. මෙරටින් හමුුවූ කොෝනාාරෝගීන් සංඛ්‍යාව එක්දහස් දෙසිය හයදක්වා ඉහළ ගොස්තිබෙනවා. ඒ අදදිනේ තවත් රෝගීන් විසි හතන දෙෙකු හමුුවීමමත් සනකයි. එමෙන්ම අදදිනේ තවත් කොරෝුණා රෝගීන් දහත් දෙනෙකු පූර්්ණ සුවේ ලබා රෝහල්වලින් පිටව කියා. COොVවිD-19 වරසය ආසාධනෙවූවන් හතලස් එක්දිනෙක්. ඒදදේ ට හඳනා ගැනීමට හැකයාාවවලබුණා. ඔවුන් සියල් දෙනාම විදේශන් වල සිට මෙරට වෙත අපපු අයික කියල තමයි සෞඛ්‍යංශ මේ වෙන කොට තවරු කරලා තිබෙන්නේ. ඒවගේම මේ ොවිD-19 වසේ නිසස් දුණු දසවන මරණය අපේ රටයි ඒ දවසදී වර්තාවනාා ඒ වයස අවුරුදු පනස් එකක් වන කාන්තාවක් ඇය විදේශක සිට මෙටවෙත ඇවිල්ලා නිරෝධහනයට ලක්මින් සිට කාතාවක් පවතමයි වර්තාාවන්නේ. ඒත් එකම පසුගිය දින විසි එක කාලය තුළ? සමාජය තුළින් කිසිදු කොරෝණා රෝගියකු වාර්තාවෙලා නැහැ කියලත් සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. එ තොරතුරු අතරේ අපේ රටේ අලුත්ම තුොරතුරමනවාද දැන් අපි බලමු ඒ ගැන. ඊයේ දිනේදී වාර්තා වූ කොරණ ආසාධතයන් හතලිස් එක්දිනාගෙන් හතුලස් දෙනෙුම කුවේට් ට මටවතගමන නිරෝධාන මද්‍යස්ථාන නිෝධා ක්ම පුදගල. විදශයන්හි සිටමට පැමිණ නිරෝධහනය වෙමින් සිටේදී හඳනාගන ඇති, කොරෝනා ආසාධි තයන සංකාව එක සියහත්තෑ හයක් සමාජයෙන් පසුගේ දින විසි එක තුළ කිසිදු කොරනා ආසාධතෙක හමුවී නොමැති අතර මට ෙර එසේ වාර්තාාවීතිබූ කරොනාාරෝගින් සංඛ්‍යාව හාරසිය පහක්. ලාංක කියන් වන්න ටොලින් ද න්න බලාපොත්තු න්න ශ්‍රලාංකිකයන් ක්‍රමාණුකුලොරත්තුට ගැනීම වැඩ පිල්ලස් යෙනවා ඇතින්ඒ ඒක හරහා අපිේරට නැතත් අි කිනවා සහ රටවල්වලින් එ ක්ඩායම්බල ආසාධසි සංක්‍යාවේ සැල කීතු වැඩිවීම දක්න දැන්ට විශේෂම මැ පිරිදිිරටල්ලින් ේ ඩ බයි හිරටල් දෙගේ ශල් වශයෙන් ඇත ාල අපට රෝගින් වාර්තාවෙලා තියෙනවා කරුණනා කියන්නන්නේ ගලිය වංගත්වඇඒහිද මේ එකකරටකට විතක් බල පන්තත් යන්නේමගේ අනිතරටල මේක මේවාසයේ පැතිරනවා කියන්නේ අනිවාර්ම පිරටරත අවදානම. ජෙර හැමතිස වෙන් වනමට අවදානම බැහරවෙලානෑ දිිස්්‍රික් මට්ටමින් වැඩිම රෝගෙන් පරිසහමුව ඇත්තේ කොළම දිස්්‍රිකෙන්. එම සං්‍යාව එක සිය පණහක්මන අතර ගම් පා දිිස්වවික කොරන රෝගෙන් තිස් හහිදනකුද පුත්තලම දිස්්‍රිකේ තිස් පස්තනෙකු සහ කළුරෙන් රෝගෙන් තිස් හදරදෙක වාර්තාාව ඇති බයි ව සංගතර වි්‍යාශනනිකුත් කළ නිවදනේ දක්වෙන්නේ. කරුණාව වරසේ ආසාධනය වීර හලගත පතිකාර ලබූ නවකහමුදා සාමාජකයන් දහ නවදනකු පූර්ණ සවේ ලබා පිට වගේයා. வெலிகந்து முன்னேறியாவு ගුට ාක ෝනෝග විද්‍යාතනය සහ හෝමාගමන රෝහල් වලින්ම පිරිස පිටගේ බවයි නවකහමුදා මාධ්‍යහකකිසි හන් කළේ. අදදින විශේෂයම රට සමස්ථයක් ලෙස විවෘතවන අවස්ථාවක අපි කල්පනා කළ යුතු වෙනවාම රජය අප ජනතාව එකතුවෙලා මර්ධනය කරන ලද කොවිඩ් වසංගතය. තව දුරටත් මේ ගැටලුවක් නොන ආකාරයට කතයතු කිරීමේ පරම වගකීම හිමිවන්නේ ඔබටත් අපට තමාජ දුරස්තභාවේ ස්වසන ආචාරශීලී භාවේ සහ. අපේ අත්වල පිරිසිදුකම් මේතුන තමයි මූලික කනුතුන. මේ කොවිD දහනමය පැරදිවීමේ කාරණයේදී. මුලදින් හොඳින් ආරම්භ කල්ලා ටික දවසකින් මේ තත්ත්වයන් කීනබී යනවා කල්පනා කරනවා මේ අනතුර අපෙන් පහව ගොස් කියලා නමුත් මම කියන්න කැමැතියි එසේ පහව ගොස් නැහැ. ආයතනික වශයෙන් සමාජය වශයෙන් නිවැස්වල ඇති කර ලද තත්ත්වයන් ඒ ආකාරයම ඒ මට්‍රවිම දිගටම පවත්ව ගන්න එවිට පමණය අපිට මේ කොවිද දහනමෙන් දිගටම බේරි සිටීම හැකිාව ලබේ. CO-, සමර්ධන කාර්සාක ක්‍රාකාරයේ සහ චන කමට ැසීම, අමාත්‍ය ප්‍ර ව ්‍යාරචි මහදනියගේ ප්‍රධනත්වයිෙන්ට පවැත්වුණ. ට වෘකිරීමත් සමග වරසයේ ව්‍යාපතිය පාලනකිරීම අරමින්, රාජ්‍ය සහ පෞද් කලික ආයතන ප්‍රධානින් සහ ජනතාව පිළිපඳ යුතු සෞඛ නිර්දේශන් ඇතුත් වර්තාව ජනතිපිතුමාත පිළගන්වීමට නීම . අත්‍ය ප ්‍ර ච හද දී ්‍රශ. අනුම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාරර්ංශය සහ මාධ්‍යමගෙන් කටයුතු කරන බවද අවදාාහරණය කෙරුණා. සෞකෙලේකම් මේජ ජන්‍රාල් සංජී මනසිංහ සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරල් විශක් ඥය වෛද්‍ය අනිජාසිංයන මහතරන් ඇතුු පිරිසක් සමාලෝචෂන කමට ැස්වීම එක් සිටිය. සෑවන්සේ එකටම පිළිපැදිය යුතු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස්මාලාවක් වෙන්වෙන් වශයෙන් අදල තියෙන. එය සෞඛ්‍යමාත්‍යංශයේ වෙබ්බඩ වී? ප්‍රදර්ශනය කලා තියෙන නිසා ඔබට ඔබේ කාර්ය කරගෙනයා මේ කිසිම ගැටලුවක් නැහැ. පොලිසිෙන් ඇවිල්ලා එමනත්තං පියච්චයි මහත්ත්‍ය ඇවිල්ලා කරදර කරයි කියන්න බය තබාගත යුතු නැහැ හැබැයි ඔබ ඒ සෞඛ්‍යන්ස කියන ආකාරයට ඔබ පවත්වාගෙන ආයුතුයි. අතිකරු ජනාධිපත්තුමා අගමැතිතුමා සෞඛ්‍යන්ස ත්‍රවිදහමුදාව මේ සියලු දෙෙන වෙහෙස මහන්සි වෙලා බොහොම කැපකිරීමක් කරලා තමයි ලෝකයේ අනිත් රටවල්ලට සාපේක්ෂව අපේ රට කොවිද්ධහනවේ රෝගයෙන් පාලනයකට නතුකරගෙන තියෙන්. අපි ඔබ සියල්දනාගෙන්ම ඉල්ලා හිටිනවා වගකීයුතු පුරවැසියන් විදිහට මේ රට මේ තත්වයෙන් ආරක්ෂා කරගෙන අපේ රටේ ජයක් ග්‍රහණය අපි ළඟා කරගනිමු කියලා මෙ අතර දසබන කොරනාාමරණයද ඒ වාර්තා වූ අතර එඒේ ජීවිතක්ෂට පත් වනන්නේ කුවේට් ට පැමි ත්‍රිකුණනාාවලය මංකි ්‍රච් විදහමුදා නිරෝධාහන මධ්‍යස්ථාන නිරෝධහැන ෙමින්සිටි පාගල ප්‍රදේශය පදිංචි පනස් එක් හැවදි කාතාවක්. ඇය පසුගේ විසිබනදා කුවක් සිට පැමණ ඇතේ හරසසි හැටහහිදනෙක වින් සමන්විත ක්ඩා මක් සමඟයි. ජීවිතක්ෂට පත් එම කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ත්‍රිකුණනාාමලය පොදු ආදාානාගාරයේද ඒ රාත්ක්‍රේචිදු කරුණේ ජත්‍යන්තර නිරෝධහනීතිරීතුවලට අනුව. මෙය අතර මෙම කාතාවගේ අවසන් කටුතු වලට සහභාගී වූ දස දෙෙකු නිරෝධහ යටටියම කෙරුණා. නිරෝධහන් නීති උල්ලන් කන කරමින් ඔවුන් අනුමතයකින් තොරව අවමංගල්ලේ අවස්ථාවට සභාගී ඇති බවයි, මාජන සෞඛ්‍ය පලික්ෂිකරුම් සහන් කළේ නිරෝධහයනය අවසන් කළ පත් පුදගලයන් හිදෙනකු කල්පිටිය නවකමුදා නිරෝධහයන මධ්‍යස්ථානයෙන් පිටවගගේා දින දාහතරක සාර්ථක නිෝධහනයක් අවසන් කරමෙනුයි ඔවුන් මෙසේ නිවෙස් බලා පිට වගේ. Virus, me, to to ැ අපි අමු මතබේද මැද COොවිID-19 වසංගතයට මුහුණ දෙන ජාත්‍යන්තරය දෙසට හයිඩොක්සි කලෝරොක්වන් කියන අෞෂධය COොවිID-19 රෝගීන්ට ලබාදීම ලෝක සෞඛ්‍ය සන්න දහනය මේ වෙනකොට තහනම් කර ලතිබෙනවා. ඔවුන් කියනවා එය පාවිච්චි කිරීම නිසා අහිතකර පතිඵල රසක් රෝගීන්ට ඇතිබෙනවා කියලා. නමුත් මේ තත්ත්වය හමුුවේ වුවත් ඇමෙරිකා ජතිීිටන ට්‍රම් තවමත්. රට නතාව දිරිමත් කරනවා මේ වෂදය පාච්චි කරන්න කියලා. ඔව කියනවා තමනුත් වෂද පාච්ිරන කියලා. එතකම ්‍රසිීල් නනාතිපතිවරයා ඔවුත් ඉන්න නල් ්‍රම්ක පැත්ේ ඔුත් කියන මේ වෂද පාච්චිකිරීම කිසිම ආකාරයකින් තමන් නවත්වන්නේ නැහැ කියලා. මෙතුරොතුරු අතරේ අපිියයා ජාතන්තර තවත්තුරතුර මනද කිය බල. ரோ වෛරස ව්‍යාපතිය පාලනය කිරම් සඳහා පනවාඇති වසාදමීමේ නීති සුදුසු අවස්ථාවට ප්‍රථමයෙන් ඉවත් ක හොත් දෙවනටේ වරස ්‍යාපතියක් ඇතිවිය හැකි බවට, ලෝක සෞඛක සන්නුධානය අනතුර අගබනවාෛද මයිකල් යින් මාධ්‍යහම ප්‍රකාශ කළ තවමත් වෛරස ්‍යාපතිය පවතින්නේ පළම්වටේ මැදභාගේ බවයි තවද මලේරයාෝගින් සඳහා ලබදන හඩක්oxy ටෝරක්වීන් වෂ්ද, කොෝනා ආසාධතයන්වෙත ලබාදීම ලෝක සෞඛක සන්න ධානය තහනම් කරති වෙනවා. එම අවෂධය කොරණා වරසය ආසාධනයවුවන්ට ලබාදීම මගින්, රෝගීන්ගේ හදපත්‍රෝග උත්සන්වීම සහා මරණයට පත්වීමේ ප්‍රමණතාව වැඩි බවයි එම සන්නධානය පෙන් බාදයන්නේ ආසාධතයන්ගේ සෞඛ්‍යතත්වයපත්ව පත්වා ගෙන අරම රන ැති ෙන. COVID 19 හෙබත් නව්‍ය කරුණා ෛරසය මේ වනවිට ලෝපුරා පනස් හය ලක්ෂ කකළුස් දහස් නවසය තිස්ත දෙදනකුට ආසාධනය විතිබෙනවා. සුවේ ලබයි තිරෝගනිි සංඛ්‍යාව විසතුන් ලක්ෂ අසු අට දහස් තුන් සිය හත්තැහයක්. වෛරසය ආසාදනවීමෙන් මරණ තුන් ලක්ෂහතලස් අ දහ තුන් ස හට හරක්වාර්තාාවනවා රොටවල් හස්වන් පාලන ප්‍රදශ දෙසිය දහතුනක වෛරසය ්‍යප්තිවඇති බවයි ලෝක සෞඛ සන්නධහනය පෙන් පවාදන්නේ ධන නතු ඇගවම් නොතම ඇමරි ප ම් ක් ෝ ක් න් වෂද ප්‍රවධනකිීම නිරත්වසිටනවා වරස ආසදනවීමෙන් වැලකී සිටීමට තන්දරීමම වෂ්ද ලගන්න බයි ්‍රම් පෝසන්නේ ම අතර සති අන්තයේදී දහස් කරනක් ඇමෙරිකා ජනතාව වෙරන තීරන්වත ඇදන ආකාරය මමාධ්‍යවාර්තා කලා යේහිද පුදගල් දුරස්ත භාවව තතාාගනීමමහෝ මුහුණු ආවරණ පැන ටීම දක්න ලැබ න නෑ. අනුස්පර දෙය සම ලන්ට්‍ර චාතික සොසාන ූමේදී මල් කලබ තබමින් ගෞරව පුදකරනට ජනාතිප ොන ්‍ර සහම ලනයා ්‍රම් ෙපලකට. තුකලා නතුව බැලති මෝවෙතකගේ ජනනාධීපතිවයා රට මෙනුවෙන් ජීවිතේ පජයක් කළ ොල්දාදුවන් පිබඳව ඕන්ගේ කැපකිරීමම් පිළිබඳව සිහිපත් කළා. පුද්ගලින් සීයක් හෝ ඊට අඩු පෙරිසකට වැැස්වීම් සීමමාකිීම ඇතුළුව ආගමික සාාන නවත විෘර්තකිරීමට හැකි බවයි කැලිෆෝනියයා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අද දබසේදී නිවතනය කළ. රසේ ආසද නබවන්ට හයිඩරක්් ෝොක්වෙන් වෂ්ද ලබදීම කිසිසේත් නතර නකරන බව, ප්‍රසීල ජනාධිපති ජේබොල්සිනාරුව පවසවා ගතූ පෑ විසිහතරට පමණක් එලටින්වාර්තා වූ ආසධතයන් සංඛාව දහතුන් දහස් පනස් එකක්. වාර්තාවන සමස්ත ආසධතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ පන්දහස එක්මවාත බයි වාර්තාාවන්නේ. ගත වූ පෑය විසි තරට කොරුණා වරසේ ආසාධනය වූ කිසිදු චීන ජාතිකෙකුවාර්තා වී නහැ. එහෙත් වරසේ ආසාධනය වූ විදේශකයන් හදදිෙකු වාර්තාාව ඇති වයි සෞඛ්‍යාශ පවසන්නේ ඒ දිනද එරටින් කිසිදු කොුණනා මරණයක් ද නැතිබවයිවාර්තාාවන්නේ. රුසියාවේ එක්දිනකදී වාර්තා වූ වැඩිම කොරුණනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණ. එම සං්‍යාව එක සියහැ තෑහතරක් ගත වූ පැෑවිසි හතරට රුසියාවේ ප්‍රාන්ත අසූ පහෙන්, ආසාධතියන්ටදහස් නවසය පහළවක් වාර්තාාවඇති අතර, සමස්ත ආසධතයන් සංක්‍යාව තු ලක්ෂ හැටදහසෙක් නවාතිබෙනවා. එංගලන්තය වසසාදම මේ නීති අවදරටත් ලිල් කර බව අග්‍රමාත්‍ය ොරිස් චොන්සන් පවසනවා යට ලබනමස පහලුත් වනදාසිට අධ්‍යවශ නොන හන්ඩ අල්වි සල්ද ෘත්තිකරීමට අවසරලබාදදි තිබෙනවා. ගතූ පැවිසි හතරට රැටින් බාර්තාාව ඇත්තේ මර්ණ එකසිී විසි එකක් පමණයි. <S -cado> ි පලමන යින් පසු ස්පා්නයට ිනවිදේශකයන් දිනදා හතරක් නිරෝධහන්ට ලක්වීම අනවශ්‍ය බව එරට සෞඛ්‍ය ලඳ හරින්න ේදනය කරන මෙවන විට එරටින්වාර්තා වන ආසාධතියන සහ කරුණා මරණ සංඛ්‍යාව කමේන් අවමමෙන් පවතින බවයි පුතිස්පාධසනහන් කරන්නේ. වයිරස ව්‍යක්තිය හේතුවෙන් මිලියන ගරනකට රැකයා හිමවියහැකි බව මෙක්සිකෝ ජනාධපතිව රයාසහන් කරනවා. මෙ වනවිටත් එරට ආර්ථකය සයට නවකින් පාත වැටි තිබෙනවා. මෙ අතර ප්‍රමාණවත්තරම් සෞඛ්‍යරක්ෂ උපාග නොැති බව පවුසමින් සෞඛ්‍ය සේවකයන් උද්ඝෝෂණ නිර්තමන ආකාරේද එයටට මධ්‍යවාර්තා කලා. නිු දගැනින් කරොන රසිට එ ක් අත්්‍යදා ැලීම ඔස්්‍රියයාාව ආරම්භ කරතිබෙනවා නොවාවවැැක්ස් නම එන්නත අත්්‍යදා බැලීමට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් එක සසි තිස්තනකය දාගනවා. එහි ප්‍රතිපඵල ජූලි මාසයේදී අපේක්ෂකරණ බවයි එරට සෞඛ්‍යාංශ පවසන්නේ මේ වටවිිට කරුණාව වෛර සඳහා ලෝපුර එන්නත් සියකට අධික සංඛ්‍යාවක් පරීක්ෂණ මටම පවතිනවා. අදවෙනකොට අපේ රටේ ජනජීවිතය. ප්‍රමේෙන් යතා තත්ත්වයට පත්තමෙන් තිබෙනවා. මේ පිටිපස්සේ ඉතාමත්ම බුද්ධිමත් සැලස්මක් තිබුණා. එ වගේම ඒ වෙනුවෙන් කැපවීමෙන් දිවාරෑ නොබලා වැඩකරපු මිනිසුන් පිරිසක්කෙටියා. ඒ සියලු දෙනාගේම වහන්සේ ප්‍රතිඵලයක් දිහයට අද මෙෙනකොට ශ්‍රී ලංකාව මේ කොවිD-19 වසංගතය ඉතාමත්ම සාර්ථකව පාලනය කරපු ලෝකේ ප්‍රබල වටක් බවට පත්වෙලා තිබෙනවා. ගොස්තු පලමූනද සිට විදේශ සංචාරකයන් සඳහා ගුවන්තොටු පොල විවෘත කර තැබීමට කොවිට් මරධන කාර්සාක බලකාය ජනාධිපත්තුමාට යෝජනා කළ. ජනාධීපති කාරයාලේ අද පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම යෝජනාව සිදු කළේ. බින්දට ඇති සංචාරක ර්මාන්තය නගසිටුවීමට තයතු ක්‍රියාමාර්ග සහ සැසුම් පිළිබඳව සාකච්චාකිරීමටයි ජනාධීපති ගෝටාභය රජ පක්ෂමතුමාගේ ප්‍රධනත්වයෙන් මෙම හමුව පැත්තුනේ. පෙල් තිස් නදාදසිට අදක්වා කොවිට් ආසාධිතෙකු සමාජෙන් හමුන් නොීම ට ැබූ ජයක්‍රහණයක් බව කමිටු සාමාජිකයන් පෙන් පාදන්නා ංචාරකැන්ස හර විෘත්තකිරීම ජාතන්තර සාහදේශය සෞකපෙ මතතුදු කළලතු බවයි ජාන්පපුත්තුම පෙන් පාදන්නේ. කල්ලඇතිව සැලසම්කිරීමෙන් අනකුත් වටවල් අිබවා ඉදිරිනි සිටීමේ හැකිියාව පවතිනවා. ප්‍රමුකත හඳුනාගෙන සංචාරක සහ සෞකි්‍යෂ්‍යත්‍රයේේ ප්‍රවින්්යන්ගෙන් උපදෙස් විමසමින් ඉදිරි පියවරතයුතු බවද යනපපුත්ම පැවසවා. ළ රක ර්ධ ධකාරයේ ාපදචි, හෝට හ අවන් ්‍යන්තර පරහරණ ෘ කිරීම තීරන කරන. ඒ ප්‍රගති අනුව ාදංචි නොක අතිත ස හද හමුදාවේ සහය ඇතිව මහ න ෞක පරක්ෂ වරන් ධ ක්ෂ කි ර න ති. චச்சக்க හல දේශவට ணகාව ලබමயின், විදේශ භාෂ ප්‍රගண ක විශේෂ පිරිස ස து සංචரக்க லி ජ தி து. සචරකன் ආකෂண ක ග ீதி, ඔන්ගේ ச்சி அුව ප්‍රவர்ந்தැும் சකஸ் ுතු බது, திපති ොட்ட ජ ක්ෂමහ ீதி பෙන් து. ප ட்ச்சி, ප பிரස රணතු න ஆවர்ந்து ම ச்சவடைப் தியா. COVID -19 ව්‍යාති්‍යයක්ත් සමඟ වසා දැමුණු විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන අධීරෙන් අධියර ්‍යවෘත කිරීමට පියවරගන්නා බව, අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්ධණන මහතා පවසන බා. ඒ අර්ථේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීට අවසන් වසර සිසුන් සඳහා අධ්‍යන කටයුතු ලබන මස පහළස්වනදා සිට ආරම්භ කරන බවයි අද පැවති මාධ්‍යහමුවේදී ඒ මහතා ප්‍රකාශ් කළේ. ශ් දාල ප්‍රතිපාන කොමිෂණ සභාවය සහපති ශේෂ්්‍යය මහාචාරය සපත් අමරතුන්ග මහතාද මෙහිදී අදහස් තැක්කූවා නිවැස්වලට බී සිටින සරසවි සිසුන්ට සිය අධ්‍යයන කටයුතුරු එක් වර. ආරම්භ කල නොහැකි වෙතත් සෞඛ්‍ය බලධාරී සමඟ දීර් කලෙ සාකච්්‍යා කල්ලේ සඳහන් කොන්ද ස හා පිළිවිතරයන්ට එකඟ වෙලා. මේවන විට තීරණය කල් අති බෙනවා දුනි මස පාලොසිුනිදා සිට සිරුවම වෛද්‍ය පීට වල අවසන් වසරේ ශිෂ්‍යන සඳහා. විභාග පැවැත්ව මේ කටයුත්ත සඳහා අවශ්‍යය ක්‍රියා මාර්ග ගැනීමට. නේවාසිකාගාරවෙෙන්වන්නේ එක් වෛද්‍ය ශිශ්‍යයකුට එක් කාමරයක් බැගින්. ඔවුන් සති දෙකක නිරෝධායන කාලසීමාවකට යටත් කරලා. ඉන් පසුව තමයි මේ විභාග කටයුතුවලට යොමුුවෙන්. අවසන් වසරේ වෛද්‍ය විද්‍යාපරේෂණය බහවරණ ප්‍රශනවත්තර පහකින් සමන්විිත වෙනවා. ඒනිසා ඒ සඳහා දින පහක් කල්ගත වෙනවා, සායිනික පරේෂණ කටයුතු අවසන් කර නොමැති විශ්විද්‍යාලවල අවසන් වසරේ වෛද්‍ය සිසුන් හට තවත් වැඩි කාලයක් නේවාසිකාගාරවල ඔුන්ට රැදිී සිටින්න සිදුවෙන්න පුළුවන්. ඒනිසා රෝහල්වල සාහිනික පරීක්ෂණ කටයුතු පැත්වෙන හතර විශ්විද්‍යාලය තුළ පැරණි සම්ප්‍රදායික ක්‍රමයටම මේ බෞවරණ විභාග පැවත්වෙනවා. මෙතනින් අපි පටන්ගත්තට පස්සේ මේ විභාගේ අවසාන කිරීමත් සමඟ ඒකෙ ලබාගන්න අධ්‍යැකීම් එක්ක බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලසීමාවේදී අනෙකුත් පීට වලත් විශේෂෙන්ම හතරනි අවුරුද්ධ ආරම්භ කරලා ඉන් පසුව කොටස් වශයෙන් අනිකුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් පවත්වාාගෙනයන් පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පාසල් විවෘත කරන දිනය ඉදිරියේදී ප්‍රකාශුවයට පත් කරන්න බව අමාත්‍යේ ඩළස් සලහපෙරුම් මහතා පවසනවා oddධප නමාත්‍යයංශී, අද පැවති ධ්‍ය හමووකද, මාත්‍යවරයා මේ බව प्रकाකාශव කලා. රට සාමා්‍ය කරණය කිරීමේ ඉතාම සංවේදීම කාරණය තමයි දරුවන් පාසලට නැවත ගෙනීම. එනිසා මේ සතතිය හොඳ අධ්‍යියන සතියක් කොහො රට හැසිරෙන්නේ. කොහොම පුදු ප්‍රහන සව හැසිෙන් ොදට ල ති ඇත්ව පු තත්වය පිබඳව හොඳ අවෝධ මේ සැතු ලට ගන්නපුලන් වෙනවා. අනිෙක් පත්ති පාසල්වලට සනිපාරක්ෂක තත්වයන් දරුවන්ගේ පොත්තාගෙන යම සඳවශ්‍ය උපකාරණ ලබාදීමට ගැම් කාලයයක් ගත වෙන. මේ සියල්ල එකතු කරලා. අපි තව සතිකින් හෝ දෙකකින් පමණට පුළන් වෙයි. නිශ්ෂිත දිනයක් ඔබට ආරණ කරන්න පාර්ලිමින්න්තුව විසරවා හැරීම හා පාර්ලිමින්තු මැතිවරණේ ජනි මස විසිවනදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොුණුකර ඇති, මෝලික අයිතිවාසිකම් පෙත්සම් හයවන දිනට සලකා බැලීම අද සිතුකෙරුුණා. පෙත්සම් විභහගේ හෙටදිනය දක්වාකන් තැබීමටයි ශ්‍රේෂ් අධිරය නියෝග කළේ. මෙම පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වුණේ ශ්‍රෂ්ා අධීකරණය පන්සිය එක අධිරණ ශලාවේදී. ති ප ரேක ො ால், ඉන්දිකා ේමුණුද සිල්වා හත් මිය සිය ාචි දශන රි පත් ක ලා. ඇය තම දේශනයදිරි පත් කරින් කියාසිටයේ නමයෝජනා භහරගනීම විශේෂ නිවරු දිනවසිද වූ වත් නමයෝජනා භහරදීමට ඉන් බාධාවක් නවූ බவாாய்යි. ාරදීම අනුතුර බද ර හන් එමෙන් නමයෝජ ාධන අවස්ාව ස න්ධෙන් කිසිනු දේශපාලන පක්ෂයක් විරෝධ ගනුක ැති බවද ඇය අදකරන හමය පෙන් ා න්න. පි දේශපාලන පක්ෂ හතලේක සහ වාදන ඩයම් තුන්සේ හතරක නමයෝජන භාරගෙන ඇති අර ැනට ර ද ප ර ඇතේ පිග ේශපාලන පක්ෂ තුනක් පමනක් වැදදිරටත් ට . එ ප ල සර හරීම. திපவரரிට வி්‍යවස්தாான கூல, බலத்தல ඇතිபවசகக்க, அதிரேக்க சொல்லலிஸ்ட் ஜெனரால்பரிய பாலமெந்துவ வ விசருவாහஹரிීමට ජனாதிபතිவரயாகீரே நிவரதி බෞத பிரக்காஷக்க. அக்டோம்பர் மாசேதே, ஜனாதிපතිவரයා மැතිவர் பொருந்துவாක් ல, වසර හரா மாறට பசුව පால்லமந்து வ விசருුවண බවට, பொොொந்துුව ளාதிතිபுූ බව பிரக்காஷ, அதிரேக்க ச சொல்லிஸ்ட் ஜெரால்பக்காසිயே बहुतර ජනතාව சන්ந்த பிர්‍රக்கா කළே ජனாதிපத்திவரயாக ඒ பொොொந்துුව எීමබாய். අනුවම පෙත් සම්කරවන් උත්සාදරන්නේ ජනතාවගේ මූලික අයිතියක් පන චන්ද අයිතිය ඔල්ලගන කිරීම බවද වාචික දේශනයේ දෙෙරිිපත් කරමින් ඇයක කියයා සිටියා. විසුරවා ඇති පාලමේන්තුවක් නවත කැනවීමට ජනාතිපතිවරයා බුවද ද්‍යවස්ථාව නීතිමය ප්‍රපාද නොති බවසන හන්කළ අදේක සොලි ජනරල්වරියකයා සිටේ. එස එකළ හැකිවන්නේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවකද ජනාතිපතිවරයා සෑහිීමට පත්වන්නේ නම් පමක් බවයි. කොරලා වංගතයේය සාර්ථ කලෙ පානර ඇ මෙම අවස්ාව . ක් කිරීමේ වෂ්ථාවක් නොමති බවද අදේක ොලස්ට න රල් ඉදදිකා දේමුණ සිල්වා හත්මිය වැඩදුරටත් ප්‍රකාශ කලා දැනට පවතින අනපනත් මගින් කොෝණවසංගතය මර්ධනයකිරීමට අවශ්‍ය කන පතිපාදන ප්‍රමාණවත්ව පවතින බවයි ඇයකයා සිටිය. තවද පෙත්සම්කරුවන් ජනාතිපතිවරයාගේ මතය ඔවුන් මසි මතරය කර ඇති වස්නහන් කළ ඇය තම මතයට අනුව එවැ ීරන ග හැකි නම් ටක ජාතිපතිවයක අවශ නොන ව ශේෂ්ාධ කරන හමේ පෙන් බදන්නේ පලත් සබහ මති වරය දැ ල් ග ඇ ැ ම. ඒේෙන් ටයුතු නවනහොත් පාලිියෙන්තු ැතිබරනේද දිගින් දිකටමල් න බව ඇය වැඩදුරටත්කයාසිටිය. ඒද ප්‍ර්යක් යොම කරමින් අගිනිස්ුරු ජන්තජැස්සරේ මතාාවමවා ටියේ නව නීති සම්පාධනය කර බලාාත්ම කිරීමට රජයට කොපමනකාලයක් ගත වන්නේ ේයන්නන්නේ. ඒයට පිතුර ලබාදමින් ඉදිකා දේමුන්ඩ සිල් බාත්මිය කියයා ටේ තැිනට අනුමැතිය ලබාගෙන ඒය ගැට් කිීමදක්වා වූ කාලය සති හයකට ආසන්න බවයි. එඒත් නිම අවස්ථාවේදී නව නීති සම්පාධනිකිරීමේ කිසිදු අවස්ථාවක් නොමැ බව ඇ වැදදුරටත් ප්‍රකාශ කලා රාජ්‍ය බද්‍යාශය කොිට හත්වය සහන්ධී ජනතිපත්තුමට ලබදදුන් ප්‍රහන්සේ වාර්තාවක් සොිස්ට ජනරල් රිය දී පච පුද කල ි ුමර හෝ දෙරිපත් කලා. අනුව මැතිවරයක් පැත්ීමම්සඳ හා සුදුසු වාතාාවරණයක් පටේ නිර්මාණයදී ඇතිබවයි ඇය අධිරනය හමිය ප්‍රකාශ කළේ. කලාපේ අනිකුත් වටවල කොමිට් වසංග තත්වය හම්මේ. වුවද මතිවරන පාත්වාති බව පෙන් වාදුන් අදරේ සොලස්ටි නරල්වරිය දුණු ොයාාවේ පැවැති මහමතිවරනය ඊට උදාහරන් ලෙස පෙන් වාදදුන්නා පාලිමෙන්න්තුවරැස් නෝනද රජ්‍ය මුල්ල පිළිබඳව. ඇත්තිමතු ගකීම වස්ථාවෙන් සලසාඇති බවත් පාලිමින්තුවේ කාල සීමාව ව්‍යවස්ථාවෙන් වසර පහකට නොවැඩ කාල සීමමක් ලෙස දක් පාතිබෙන වත් නැත පාලිමේන්තුව ැඳවීමන් එම කාලය එක් ආයාම ගටලුවක් ඇති බවත් ඇය වැඩදුරටත්කයා සිටියා. පෙත් සම්මල වැඩිදුර විභාගය හෙට පෙරවරු දහය දක්වා කල්දීමටයි ්‍රිෂ්ාධීරනනියෝක කළ. මහමැතිවරණේ පැවැත්වීම හා කල්දැමීම සම්න්ධය. හජන ිය ජතයන් මධ්‍යහම හිපේකද මෙලෙස අදහස් පල කලා. කොහොමහරි මැතිවරනයක් තියලා කොහමහරි මන්ත්‍රියවරපත් කරගෙන, කවුරුහරි දිනලා මොකක්කර ආ්ුවක් පිටගන්න කෙමේ කරෙන්නු. එනිසා මේේයටට මැතිවරනයක් ඉක්මනි මෝොනිි වැඩිපුර කාලය දෙනවට ආ්ඩුව විරද්ධ ඇයි මේ ආණ්ඩුවේ වැඩබැරිකම. නතාව තරු ගනීමත් මිනිස්සු දුකට පත්වෙලා වේදරට පත්වෙලා රජයට විරුද්ධව. චන්දය ්‍රශකනක පිළිබඳ ඕට දැන් අද යම්මාකායක ප්‍රශ්නයක්ඇතිවලා. පාර්ලිමින්තු දීර්ග කාලයක් වසාතබීමේ තරයි යුක්ති සාගතනේ ජනතවට සාද නස්තාවත් දෙෙන්න්න වු අලුත් පාලමිතු පත් කරන්න. එනිසා අප චන්දෙක කැමති ො රන සග ාව අපේ විස් ප චන්දර ප සදන න ද දාව මජර බාදම. දැනට මැතුවන කොමිසම කේනවන ගෝස්ස මසතු හොදයි සාමාන්‍ය තත්වයක් ඇති වෙලා. හල ැතිවරන්න ෙවන අත් මතිවරට ස. මැතිවරණ කොමිස මේ සමහරක් නිල්ධාරී ගැෙන අපිට කිසිම විශ්වාසයයක්න නත් අපි මැතිවරන කොමසාරරිස්තුමා ඇතුළ වනිකුත් කන්නහම්. පිළිබඳ අපි විශවාසයක් තියනවා අධිකට ක්‍රියාව වලයක්ක් තියනවා ඒ අධිකටග්‍රයාවල තුින් වශ්‍ය කරන අධින යන්දුු ඇබට පස්සේ පාටලිේන්ට ටනාාකම තේරුම්මාර්ගෙන? සෞඛක්‍ය උපදෙස් අනුව පාර්ලිමින්තු මැතිවරණයක් පත්වන්නට අවශ්‍ය කරන වටපිටාව සකස්ලදී ලි බලාපපුෘත්වයනවා ඩක්. අ නිල් ජයසිහ මැතුම ඊ පත්ස ජියමෝය එක ඒවගේ ආයතන තව දෙක තුනක් යෙන ත්‍රවිද හමුව පොලිසි ස ආන්ඩුව කියනන්න ප්‍රශ්නීවරයි. ඒ වඋුණ දවස ඕන දවස්සගේනම් කුණනාකට චන්තියන්න අනිත් අකගේ අපි උසාවිගගේට චන්දතියන එපයි කියන්නේ. මගේක් ජාති පක් ෝන චදර්තිය. ඇැබයි මේ කරෝනවි උරුණට පසුක්. සැත් ජාතික පක්ෂය ඒවගේම ජනත ුත්ති පෙරමුණත් නිරන්තරයෙන් කියන කතාවත් තමයි. කුරෝනාා මැද මැතිවරණ බෑ. කුරෝනාා වසංගතය මර්ධනය කලාට පසුවයි. පාල්ලිේන්තු මතිවරණන්නේ පැත්විය යුත්තේ කියලා. හැබැයි ලෝක සෞඛ්‍ය සම්විධානය නිවේදනයක් නිකුත් කරමින් කියවා. කොරෝනා බෝවිට ලෝකයෙන් සදාටම තුරන් කරන්න බැරිවැඩට තියෙනවා. ඒනිසා කොරෝනා සමඟ ජීවත්වෙන්නේ උගත යුතුයි. ලිම්විිත් කරෝනා කියරතමයි යයි කියන්. කොරෝනා ලෝකෙන් කවදාවත් තුරන් කරන්න බැරිවෙනවානං. කොරෝනාා මර්ධනයෙන් පසු පාලිමින්තු මැතිවරණය පැවැත්වී යුතුයි කියා එජාපයක් ජයිපයත් කියනවා කියන්නේ. ඔන් කියන්නේ ලංකාවයායි කවම කවරදාවත් මැතිවරණ නොපැත්විය යුතු බවද එජාපෙත් ජයිපෙත් අවධානය පිණිසයි. මන්දකට හසු වී සිටි දුර්ලභ ගණයේ කළුකොටියෙකු බේරා ගැනීමට වනජීවී නිලධහරීන් සමත්වනා. ශ්‍රීපාත රක්ෂිතය ආස්ශ්‍රිතව ජීවත් වන සීපිත කළුකොටින්ගෙන් එක් සත්වයකුයි මෙසේ අනතුරටලක්ව සිටියේ. ශ්‍රපාත රක්ෂති සැරසරු මෙම කළකොටියා, නලතන්නේි ලක්‍ෂපාන වතුයායේ කෝවි ලක්කසල එලවලු වගේභොහමියක මන්තයකට හසු වී සිටියා ප්‍රදේශ්වාාසින් කළ දනුම්දීමකට අනුව,නල්ලතන්නේ වනචේ විීකාර්යාල නිලධාරෙන් මෙම ස්ථානයට පැමිණ සත්ව්‍යයා බේරා කැනීමටයි කටයුත්තු කළේ. වයිසාවුරුදු අටක් පමණ වන මෙමසත්වයා, උසින් අඩි හතරක්කා දිගින් අඩි අටක්වන පිරිවිසත්වයෙක්. හොඳින් වැඩෙනු මෙම කළකොටියා වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ඉතා දුර්ලභ ගනිී සත්වයෙක් බවයි වනජීවි නිරදහරින් සඳහන් කළේ. මුදාගත් සත්වයා ප්‍රතිකාර ලබාීමෙන්ට අනතුරුව ශ්‍රීපාද රක්ෂතයට යොමුකිරීමට කටයුතු කරුණා. මෙ අතර මාධ්‍යහබයේ අදහස්දවමින්, පූජ්‍ය පාහි අංගල ආනන්තසාගරසාවාමීන් වහන්සේ මෙම දුර්ලව සත්වයා ආරක්ෂාකර ගැනමි වගකීම පෙන්වාදන්නා. අප හිිතුවේ නැහැ ලංකාවේ වසරහයාතක් යැනකම්ම මේ විශේෂයන් වාර්තාාවයි කියලා දෙද ශවිස්ස්‍ය පෙවරවා මාතය තමයි වනජී දෙපාර්මේන්තු පික්දේ ලංකාව කල් කොටිේ විශේෂය ඉන්නවා කියලා. ත්ඉන් පස්සේ වනජීවි දෙපාර්මේන්තුවට කිසිම උමනාවක්තිබෙන් නැහැ මේ කොටියවා ආරක්‍ෂා කරගන්නට වගීම යුතුව කටයුතු නොකරීමහි ප්‍රතිඵලයක් පශයෙන් තමයි මද්දකට මේ කොටිය හසුවවෙන්නේ මේ කොටයා පිළිබඳව මද්දකට හසුවීම වගගේීම සම්පූර්න නජී පාතේතු රග තු ශේෂ ජ ිතවරග ල්ලා. බදරත්ද පිබ වාදන මු කරලමේ සත ආරක්ෂාකරගැනිීමේ මේ කලාපේ ආරක්ෂාරගැනිීමම කටයතු දන්න ප ො රා .. වෙල්ලම් පිටිය වන්නවත්ත ප්‍රදේශයේ කටේන අංගනයක හටකත් ගින්නකින් කටේන රත තුළකට හානිසිද වනාා. අදාන කටේන අංගනයස ක සැ ගෙන ැබීමක් මෙම ගන්න හතු ඇති බයි මලි පරක්ෂණල දහලිවතිබෙන්නේ ගින්නෙන් කටේන රත් දෙක් සම්ූර්ණයෙන් ගනිිෙන ඇති අටර තවත් ප්‍රථයකට හාංචිදුවතිබෙනවා. කොළඹ මහනකර සභාවේ සහ කෝට්ටේ මහනකර සභාවේ ගිනිවන එකක ප්‍රියාත්ම වී ඉන්න මැඩ පැත් වූ අචර සිදධ සම්බන්ධයෙන් වැල්ලන්පටය පොිසිය වැඩදුරු පරක්ෂ රම් කරවවාවා. මේවන මදද අෝ ඒ සමගින් ස්වාධින රූ පහෙනී ප්‍රධාන පවෘති අවසන්. යළි තමවිමු රාත්්‍රීනවිය අයිතිහට.